Leesons today. Nirogi Divyakata Vaidya Upades. COVID ආසාදිතයි අයකෝ නිවසේ සිට ප්‍රතිකාර ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද? මේ පිළිබඳව අද අපට කරුණු පහදා දෙන්නේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මාචාර්ය SF ජයමාන. ආයුබෝවන් සුබ දිනාට. අද අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ මේ පවතින කොරෝනා වසංගත තත්ත්වය යටතේ කොරෝනා රෝගියෙකු නිවසේ සිට ප්‍රතිකාර ගත යුතු ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. ඔබ දන්නවා කොරෝනා රෝගය කොරෝනා වෛරසය නැත්නම් COVID-19 කියන වෛරසය ශරීරගත වීමෙන් පසුව එක එක පුද්ගලයන්ටම වෛරසය බලපාන ආකාර වෙනස්. ඒ ඊටම දරුණු අවස්ථාව තමයි ඔක්සිජන් අඩු වෙන එහෙම නැත්නම් හයිපොක්සික් COVID නිමෝනියා කියන තත්ත්වය. එම රෝගීන් අනිවාර්යයෙන්ම රෝහලකට ඇතුළු වී ප්‍රතිකාර ගත යුතුයි. ඒකට කිසිම විවාදයක් නැහැ. ඒ හැරෙනකොට විශාල පිරිසකට මේ රෝගීන් රෝග ලක්ෂණ මද වශයෙන් තමයි දක්නට ලැබෙන්නේ. ඒ අයට සමහරක් වෙලාවට උණ, සෙම් ප්‍රතිශ්‍යා වැනි තත්ත්වයක් සහ කැස්ස ඒ වගේ තම සාමාන්‍යයෙන් අපි දක්නට ලැබෙන රෝග ලක්ෂණ දකින්න තියෙනවා. ඉතින් මෙවැනි රෝගීන් සියලුම දෙනා රෝහල්ගත වීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ අයට නිවසේ සිට ප්‍රතිකාර ගැනීමට හැකියාව තියෙනවා. නමුත් ඔවුන් සියලු දෙනාගම සමාජ වගකීමක් තියෙනවා රෝගී පැතිරීම වැළැක්වමින් නිවසේ සිට දින 14ක නිරෝධායනය වීමට. දැන් බොහෝ දිනකට තියෙන ගැටලුව තමයි නිවසේ සිට ප්‍රතිකාර ගැනීමේදී කළ යුතු දේවල් මොනවද කියලා. අපි දන්නවා කොරෝනා කියන්නේ වෛරසයක්. ඒ වෛරසයක් සම්බන්ධයෙන් ඒ වෛරසයට විරුද්ධව තාම නිශ්චිත ඖෂධයක් සොයාගෙන නැහැ. අත්‍යවශ්‍යම නිමුණිය තත්ත්වයක් ඇති වුණොත් ප්‍රතිකාර කරන්න ඖෂධ වෙනම තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් අපි ඇන්ටිවෛරල් කියන කාණ්ඩයේ හිතක් අපේ ලංකාවේ නැහැ. එනිසා මේ වෛරසය මද වශයෙන් බලපාන පුද්ගලයන් කියන්නේ දරුණුතාවය අඩු කට්ටිය නිවසේ සිට ප්‍රතිකාර ගැනීමේදී සාමාන්‍යයෙන් උණට පාවිච්චි කරන පැරසිටමෝල් ඖෂධය හැරෙනකොට වෙනත් ඖෂධයක වැදගත්කමක් නැහැ. එහෙත් ඔවුන් දැනගත යුතුයි තමාට තමාගේ රෝග තත්ත්වය උත්සන්න වීමක් සිදු වෙනවාද කියලා. කොරෝනා රෝගයේදී මූලිකවම සිදු වෙන මේ කොරෝනා නිමෝනියාව කියන තත්ත්වය ඇති වෙනකොට මුලදීම ඇති වෙන්නේ හති ගතියක් නැත්නම් හුස්ම ගැනීමේ අපහසුතාවය. දැන් මේක මුල් අවස්ථාවේ හඳුනාගෙන ඉතා වැදගත්. මොකද මුල් අවස්ථාවේ හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් මේ නිමුණේ තත්ත්වය සුව කර ගැනීමට හැකියාව තියෙනවා. මුල්ම අවස්ථාවේදී මේ හති ගතිය දැනෙන්නේ සාමාන්යයෙන් අපි ඉඳගෙන ඉන්නකොට ඇඳක ඇලවිලා ඉන්නකොට නෙමෙයි. ඒ හති ගතිය දැනෙන්නේ අපි ඇවිදිනකොට. ඒ නිසා වඩා වැදගත් වෙනවා යම් ප්‍රමාණයක දුරක් ඇවිදලා බලන එක Tamanට හතියක් එනවාද කියලා. එවැනි හති ගැති තත්ත්වයක් එනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්නට ඕනේ. බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ ගෙදර සිට ඔක්සිජන් මීටර පාවිච්චි කරලා එහෙම ඉගමනයන් වලට එන්න පුළුවන්ද කියන එක. ඒ ඔක්සිජන් ලෙවල් එක ඔක්සිජන් මට්ටම බලන එම උපකරණ පාවිච්චි කිරීමේ වරදක් නැහැ. නමුත් ඊට වඩා තමන්ගේ රෝග ලක්ෂණ ගැන තමන්ට අවබෝධයක් ලබා ගැනීම තමයි වැදගත්. යම් කිසි විදියකින් තමන්ට හති ගැතිය දැනෙනවා නම් මම හිතන්නේ වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතීම වැදගත් වෙනවා. ඒ ඇරෙන්නට තවත් එක රෝග ලක්ෂණයක් තමයි බඩබුරුල් කර යාම කියන තත්ත්වය. ඒ කියන්නේ ඩයරියා තත්ත්වයක් එන්න පුළුවන්. ඒ වගේම කොරෝනා රෝගීන් තියෙන විශාලම ගැටලුව තමයි ඔවුන්ගේ කෑම ගැනීමේ අපහසුතාවය. ඒ කියන්නේ කෑම රුචිය නැතිවීම සහ කෑමවල රස නැතිවීම, ගඳ සුවඳ දැනීම නැතිවීම මේවා ප්‍රධාන ලක්ෂණ. මේ තුළින් ඇතිවන ගැටලුව තමයි විශේෂයෙන්ම විජලනී වීම. ඒ කියන්නේ දියර පානය කිරීමට අපහසුයි. ඒ වගේම දියර ශරීරයෙන් පිටවීම වැඩි වෙනවා. ඉතින් ඒ අවරි අවස්ථාවලදී වැදගත් වෙන්නේ තමන්ගේ විජලනය වළක්වා ගැනීම සඳහා හැකිතා පානය කිරීම, ජලය හෝ එහෙම නැත්නම් ඒ බීම වර්ග ගැනීම වැදගත් වෙනවා විජලනය වළක්වා ගැනීම සඳහා. ඇතැම් රෝග තත්ත්වයන් තියෙන කණ්ඩායම් සහ රෝග ලක්ෂණ තියෙන අය නිවසේ සිට ප්‍රතිකාර ගැනීම සුදුසු වෙන්නේ නැහැ. නමුත් එයාගෙන් සියලුම දෙනා ප්‍රධාන රෝගවල වලට ඇතුළත් කරන්නේ යම් ප්‍රමාණයක රෝග ලක්ෂණ තියෙන අය අපි ඉන්ටර්මීඩියට් කෙයාර් සෙන්ටර්ස් එහෙම නැත්නම් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර කරනවා. අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානවල විශේෂයෙන්ම රෝග ලක්ෂණ අඩු කට්ටිය තමයි ප්‍රතිකාර කරන්නේ. විශේෂයෙන්ම වයස අවුරුදු 65ට වැඩි අය අනිවාර්යෙන් එම මධ්‍යස්ථාන කරා යොමු කිරීම වැදගත් වෙනවා. ඒ වගේම ඇතැම් විට වෙනත් රෝගවලින් පෙළෙන කට්ටිය දියවැඩියාව අධික රුධිර පීඩනය සහ වෙනත් රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන අය සමහරක් විට ඔවුන්ගේ රෝග ලක්ෂණ
යම් ප්‍රමාණයකට තියෙනවා නම් එවැනි මධ්‍යස්ථාන වෙත යොමු වීම වැදගත් වෙනවා. ඒ එකම ඊට වඩා රෝග ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ හුස්ම ගැනීම අපහසුතාවය සහ ශරීරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු කණ්ඩායම් ප්‍රධාන රෝහල් වල තමයි ප්‍රතිකාර කෙරෙන්නේ. ඒ සඳහා විශේෂිත ඖෂධ අපි භාවිතා කරනවා. මම හිතන්නේ අත්‍යවශ්‍යම කොරෝනා රෝගීන් 100%ක්ම අසාධ්‍ය වෙන තත්ත්වයේ රෝගයක් නෙමෙයි දැන් යම් යම් ප්‍රතිකාර ක්‍රම සොයාගෙන තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒවයේ හොඳ ප්‍රතිඵල අපිට දක්නට ලැබෙනවා. ඉතින් මේ කාරණා තමයි මූලිකව පිළිගන්නට ඕනේ. වැදගත්ම දේ තමයි තමන්ගේ රෝගී උත්සන්න වීම තමන් විසින් හඳුනා ගැනීම. එවැනි හඳුනා ගැනීමක් කරොත් වහාම වෛද්‍ය ආයතනයකට යොමු කිරීම වැදගත් වෙනවා. Leesons today. Leesons today. නිරෝගී ජීවිතයකට වෛද්‍ය උපදේශ.